ප්‍රාර්ථනා කරනවා ඔබ සමිටම සෝදායි උදෑසනක් වෙන්න කියලා. තවත් සත්‍යන්තයකට මුල පුරනවා. සත්‍යන්තයේත් අපි ඔබ ආරම්භ කරන්න සූදානම්, දැනුවත් කරන්න සූදානම් මේ පත්තරේ විස්තරය. අද පත්තර ප්‍රධාන ශිෂ්‍යපාඨය කරගන්නේ CID හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම. දෙවන්ත ප්‍රධාන ශිෂ්‍යපාඨ තමයි අද පත්තරවල ඒ සම්බන්ධව දක්නට ලැබෙන්නේ. ලංකාදීපයේ මෙහෙමයි ලියන්නේ. CID මහින්දගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි. විනිතායම් ගමගේ සහ ඉන්දිකා රාමනායක ලියන්නේ. තවත් අනුශිෂ්‍යපාඨ දානෝ මන්ත්‍රීවරු විශාල පිරිසක් නිල නිවසට ඇති. පෝස්තරුත් ඒ අතර. CID අධ්‍යක්ෂ ශානි කලින් යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තා. ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් ක්‍රූර වදහිංසා පැමිණවීම සම්බන්ධ සිද්ධියකට අදාළව රාජ් පොලිසිය හිටපු ජනාධිපතිවරයාගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. වැඩිදුර වාර්තාව මා ඉදිරිපත් කරන්නම්. නිලධාරීන් කණ්ඩායම පෙරවරු 11:25ට පමණ විජයරාම මහත්තයේ නිල නිවසට පැමිණි අතර හිටපු ජනාධිපතිවරයා ඒ වන විට විවාහ මංගල්‍යයකට අත්සන් කිරීම සඳහා නිවසින් පිටවත් ගොස් සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම පැමිණ විනාඩි 5කට පමණ පසුව එනම් පෙරවරු 11:30ට හිටපු ජනාධිපතිවරයා නිල නිවස වෙත පැමිණියේ. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ දයාසිරි ජයසේකර හැර සිසු මන්ත්‍රීවරුන් 15 දෙනාද, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාද, නීතිඥයන් පිරිසක්ද මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ඒවන් විටත් නිවසට පැමිණ සිටියා. මීට අමතරව පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක්ද නිල නිවස පිහිටි විජයරාම මහත්තයා රැඳී සිටිනු දක්නට ලැබුණා. ඇතමුන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් බැනර් කීපයක්ද ඔසවාගෙන සිටිනු දැකගත හැකි වුණා. ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරවරු 11:40ට ආරම්භ වී පස්වරු 2:30 පමණ අවසන් වුණා කියලත් වැඩිදුර වාර්තාවේ දක්නට ලැබෙනවා. CID මහින්දගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි. අද ලංකාදීපයේ ප්‍රධාන ශිෂ්‍යපාඨය ගන්නේ එතැනින්. ඒ අතරේ එයමයි අද දිවයින වචන පොඩ්ඩක් එහාට මෙහාට කරලා ප්‍රධාන ශිෂ්‍යපාඨයට ගේන්නේ. ඕම්ම බලන්න. මහින්ද පැය 3ක් CID උත්තර බඳි. හිටපු අගවිනිසුරුත් එයි. හේමන්ත රන්දුණු ලියන්නේ. මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පාරදී මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 3ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්. පෙරවර ගණනාවක් පැමිණ සිටින අයුරු දක්නට ලැබෙනවා. ඒ අතරේ 16 කණ්ඩායමේ දයාසිරි හැර අනිත් අය, ඒකාබද්ධයේ මන්ත්‍රීවරු සෙට් එක, තවත් මහජන නියෝජිතයන්, ගණනාවක් සිටින ආකාරය, නීතිඥයන් සිටින ආකාරය දක්නට ලැබුණා. මේ අතරේ හිටපු ජනාධිපතිවරයා උත්තර නැත්තම් මේ ප්‍රශ්න කිරීම වලට උත්තර ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කිරීමක් කළා. අද පත්තර දෙකම එකම තැනින් මේ කතාව ගන්න මේ දිවයින පත්තරේ. වාර්තාව සුජීව තත්සර. මාධ්‍යවේදී කීත් නොයා පැහැර ගැනීමේ සිද්ධියට අදාළව CID පැමිණ තමාගින් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ මුලින්ම දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා. එතනින්මයි අද ලංකාදීපයත් හිටපු ජනාධිපතිවරයාගේ කතාව මෙලෙස ගන්න. වාර්තා කරන්නේ විනීතායම් ගමගේ. මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම සහ මුලින්ම දේශපාලන වමනාවක් මත සිදු වූයේ යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ කතාව. අද පත්තර ඇසුරින් මා ඔබට ඉදිරිපත් කළේ වැඩිදුර වාර්තාව, සවිස්තර වාර්තාව පත්තරේ විස්තරය අතරතුර ගේන්න සූදානම්. මේ අතරේ මැකෝ සඳහන් කරනවා මේ පළාත් සභා පළාත් පාලනයට වෙච්ච දෙයම වෙයිද? පළාත් පාලනයේ කොච්චර කාල සීමාවක් කල් ගියාද? පළාත් සභාවත් කල්යන ලකුණු පහළ වෙලා තියෙන්නේ. මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයට ගැටලුවක් වන්නට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ පිළිබඳව පෞගේ වකවානුවේ විශේෂයෙන් හඬක් නංවන ආකාරය, පළාත් සභා තැබීම පිළිබඳ මැතිවරණ නිසකලට පැවැත්වීම පිළිබඳ අන් කවරදාටත් වඩා හඬක් නංවන ආකාරය දක්නට ලැබුණා. දැන් අද ලංකාදීපයේ දානවා පළාත් සභා ඡන්දය 3 ඔක්තෝබරේ. මැකෝ කියන්නේ රංජන් කස්තුරි ලියන්. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඔක්තෝබර් මාස අවසානයේදී 3 ගැනීමට මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ලංකාදීපයට කියනවා. ගන්න 3 ඉක්මනින් මැතිවරණයේ තියෙන
තීන්දුවක් බවට පත්වීමේ අවශ්‍යතාව පරමාධිපත්‍යයේ ජනතාව බලාපොරොත්තු වෙන පසුවයි. ඊළඟට අර උසස් පෙළ සමයේ ආරම්භ කළ වැඩ වර්ජනය. දරුවෙකු විභාගයකට යන් පාසල් අධ්‍යාපන ඉහළම විභාගය පවත්වන අතරතුර වැඩ වර්ජන කරන්නට යාම මොනතරම් අශීලාචාරකමක්ද? බස් වර්ජනය නවතයි, අකුරට වැඩ අරඹයි මහින්ද නිශ්ශංක කලියන්. නව දඩ පත්‍රිකාවට විරෝධය දක්වා පෞද්ගලික බස් සේවකයන් ක්‍රියාත්මක කළ බස් වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමේ ප්‍රධාන සංවිධායක කුමාර රේණුක කියනවා. බස් වර්ජනය අත්හිටුවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බවද ඔහු සඳහන් කිරීමක් වෙනවා. ඉකුත් 15වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ මෙම බස් සේවක වර්ජනයට ආරම්භයේ සිට බස් හිමියන්ගෙන් හා බස් සංගම් වලින් එල්ල වූ බලපෑම තර්ජන එන්න එන්නම වැඩි වෙමින් පැවතීම මගින් සේවකයන්ට සිදුවන දැඩි අපහසුතා, ජනතාවට සිදුවන අපහසුතාවය සහ උසස් පෙළ සෙසුන් ගැන සැලකිල්ල යොමු කර වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළින් බව සංගමේ සංවිධායක කුමාරරත්න කියනවා. අනේ පවුනේ උසස් පෙළ සිසුන් ගැනයි මගේ ජනතාවට වෙන අපහස්තාව ගැන හිතුවා කියලා මේ පත්තරයට අනුව මම කතා කරන්නේ. උසස් පෙළක් අගෝස්තු තියෙනවා කියලා දන්නේ පස්සේද, වර්ජනය කරාට පස්සේද අපහස්තාවය ගැන කතා කරන්නේ? ජනතාවගේ නැත්තම් විශේෂයෙන් උසස් පෙළ ලියන සිසුන්ගේ අපහස්තාවය පිළිබඳ අගෝස්තු ඒලෙවල් තියෙනවා කියලා නොදන්නේ කවුද? දැන් කියනවා ඒකත් සැලකිල්ලට අරගෙන නැවත්තුවයි කියලා. වැඩේ අවුල් වෙනකොට අසාර්ථක වර්ජනයක් බවට පත් වෙනකොට ඇති වුණු තත්ත්වයක්. අපි ඒ පැත්තට ඒ පිළිබඳව කතා කරන වගේම බලධාරීන්ටත් මතක් කිරීම කරන්න ඕනි. මේ වර්ජන පිළිබඳව කතන්දර එනකොට ඒවට සාකච්ඡා මාර්ගවලින් ගිහිල්ලා අදාළ විසඳුම් පියවරයන් අරගෙන ජනතාව සෙසුන් අපහස්තාවයට පත් නොවන තැනට කටයුතු කිරීම හොඳයි. අපි ඊළඟට කතා කරමු තවත් වෙනම කතාවක්. චෙක්පතක් සොරාගෙන 157ට විද්ද සමෘද්ධි නිලධාරියා දැලේ, ශ්‍රීනාත් ප්‍රසන්න ලියන්. මඩකලපුව දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන කාර්යාලයේ රාජකාරී කරන සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක සතු චෙක්පතක් සොරාගෙන එම කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ සහ සමෘද්ධි කළමනාකාරවරයාගේ අත්සන් හොරට ගසා රුපියල් 157ක පමණ මුදලක් වංචනිකව ලබාගත් බව කියන එම කාර්යාලයේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවටගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසියයි සඳහන් කිරීමක් කළා තේ. ඒ අතරේ දෙදරු මවට වෙඩි තබා බරපතල තුවාල කරලා කොස්තාපල් අල්ලයි, ශ්‍රීනාත් ප්‍රසන්නයි ලියන්. ගම්පා මිල්ලනිය ප්‍රදේශයේ දෙදරු මවක්ගේ හිසට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ පිළිබඳව වාර්තාව අද ලංකාදීපයේ මෙලෙසයි සටහන් කර තියෙන්නේ. මේ අතරේ මුවකු මරා මස් කරමින් සිටි සිවිල් ආරක්ෂක සෙබලා අත්අඩංගුවට, ශ්‍රීනාත් ප්‍රසන්න ලියන්. ලාහුගල වනජීවී කලාපයට අයත් රක්ෂිත වනාන්තරයේ ගැවසෙන මුවකු දඩයම් කර මස් කරමින් සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකායේ සෙබලෙක් උහන පොලිසියේ දූෂණ මර්ධන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මුවා මස් කරමින් සිටි බව කියන තවත් අයෙකු වැටලීම් සිදු කරන අවස්ථාවේ පලාගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යන බවත් පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ අතරේ ග්ලයිෆොසේට් පිළිබඳව කතාව සීග්‍ර ලෙස නැවත කරලියට ආවා පෞගේ දාසල්. විශේෂයෙන් අර ග්ලයිෆොසේට් සහ සම්බන්ධව නඩුවක තීන්දුවක් ජාත්‍යන්තර වෙනත් රටක අධිකරණයකින් ආපු අවස්ථාවෙන් තමයි ඒක පැන නැගුණේ. ඒ තුළින් පූජ්‍ය අතුලලිය රතනාමුදුරන් වහන්සේ නැවත වතාවක් සිය මතවාදය ඉදිරිපත් කරන අයුරු දක්නට ලැබුණා. අද තවත් කතාවක් තියෙනවා. තවත් විස පලිබෝධනාශක තුනක තහනම ඉවත් කරලා රතන හිමියෝ චෝදනා කරනවා, සුජිත් හේවාජුලිගේ ලියන්. තවත් විස පලිබෝධනාශක තුනක තහනම මෑතකදී ඉවත් කර ඇතැයි එජාපයේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලලිය රතන හිමියෝ රජයට චෝදනා කිරීමක් කරනවා. අදාළ පලිබෝධනාශක තුනේ තහනම මෙසේ ඉවත් කර තිබෙනවා කියලා උන්වහන්සේ වැඩිදුරටත් කරුණු දක්වලා තිබෙනවා. උන්වහන්සේ කියන්නේ තවත් විස පලිබෝධනාශක තුනක තහනම ඉවත් කරලා කියලා. මේ අතරේ පූජ්‍ය ගලගුඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ සත්කමක් කල් ගියා. ඒ සත්කම සිදු කරන පාටක් පේන්න තියෙනවා තව දිනකින් දෙකකින්.
ඥානසාර හිමියන්ගේ සත්කම ලබන සඳුදා ලියන්නේ ආරිරත්නාන බහු. බොදු බලසේනා සංවිධානයේ මහලිකම් ගල්ගුඩාත්තේ ඥානසාර හිමියන්ගේ සත්කම ලබන සඳුදා සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියනවා. මුත්‍රාශ්‍රය හටගත් ගලක් ඉවත් කිරීම සඳහා මෙම සත්කම සිදු කිරීමට නියමිතව තිබූ බවත් මෙවනට උන්වහන්සේ සත්කම සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබෙනවා. හොඳයි, අපි කාරණා ගණනාවක් ගැන කතා කළා. මාබට කිව්වා අද පත්තරවල ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ තියෙන්නේ හිටපු ජනාධිපතිවරයාගෙන් CID ප්‍රශ්න කිරීම. ඒ පිළිබඳව සවිස්තර වාර්තාව ඉදිරිපත් කරන බව සඳහන් කළා. මෙන්න වාර්තාව. තාම දන්න ඇතුලේ තාම කටුත්තර ලියනවා. අද මෙච්චර රටේ මිනි මැරෙනවා. රටේ දෙවන්ත විදියට මේ රටේ පාතාලේ සෝසෝලා තියෙනවා. හැබැයි ඉතින් CID එකට අද තියෙන්නේ හිටපු ජනාධිපතිවරයාගෙන් කටුත්තර ලියා ගැනීම තමයි. පොලිසිය දේශපාලනීකරණය කරන්න ආණ්ඩු උත්සාහ කරුවත් අධිකරණයේ හමුවේ අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අපි ඕන්ලාක පෙනී හිටිනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයා. ඒ තුමා කටුත්තර දෙන එකත් ලොකු දෙයක්. මොකද විධායක ජනාධිපතිවරයාගේ දුරකාරය වෙච්ච දේවල් ගැන ප්‍රශ්න අහන්නත් බෑ හරිම. මේ රටේ මහා හොරකම බැඳුම් කර හොරකම. ඒකේ ප්‍රධාන හොරා ඉන්නේ සිංගප්පූරුවේ නිරුපද්‍රිතව. අර්ජුන ඇලෝසියස්ගෙන් චෙක්පත් වලින් සල්ලි ගත්තු මන්ත්‍රීවරු 50කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. එක මන්ත්‍රී කෙනෙක්ගෙන්වත් CID රහස් පොලිසිය ප්‍රශ්න කළා නැහැ. උසාවියට දාලා නැහැ. එහෙවු රටක හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න රහස් පොලිසිය එනවා. CID ගෙන් ඇවිල්ලා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්. නීතිය දැන් ඉතින් ওই ක්‍රියාත්මක වෙනවනේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේක දේශපාලන පළගැනීමක්ද? මේක දේශපාලන පළගැනීමක්. කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඉතින් මෙච්චර දැන් අවුරුදු 3 මාරක් මුන් පොල් ගෑවද? දැන් මේ ජනාධිපති මැතිවරණේ ලඟ වෙනකොට දැන් මහින්ද මහත්තයර මඩ ගහන්න කරන වැඩ. ඉතින් ජනාධිපතිවරණේ මහින්ද මහත්තය ඉදිරිපත් වෙන්නේ නැහනේ. මොකද කවුද කියන්නේ බෑ කියලා? ආණ්ඩුව නැති කිරීමේ ආරම්භය මේ වගේ කට උත්තර එකක් නෙවෙයි. මේ වගේ කට උත්තර දහස් වාරයක් ගත්තත් අපි බොහොම පැහැදිලිව කියනවා මේ යහපාලන ආණ්ඩුව ගෙදර යවල මිසක් අපි පස්ස බලන්නේ නැහැ. ඔලේ කල්ලාක් තියෙනවා නම් හිටපු ජනාධිපතිතුමාගෙන් හාකි ගන්න එන්නේ. ඇයි එහෙම කියන්නේ? කරත්තක් කරලානේ තියෙන්නේ. මොනවද කරලා තියෙන්නේ ජනාධිපතිතුමා? කීත්නවා කියලා මාධ්‍ය විදියට ප්‍රහාරයක් කෙල්ලකලා. ඉතින් කවුද කියන්නේ? ජනාධිපතිතුමාද ගහලා තියෙන්නේ? ජනාධිපතිතුමා උසන් ගිහින් මම දන්නේ විදියට නන්නේ. කවුද චෝදනා කරන්නේ? කවුද දන්නේ? ඒක නිවැරදි කරවෙන්න මේක අවස්ථාවක් නෙමෙයිද? ඔව් ඔව් අවස්ථාව මේ මොකක්ද සම්බන්ධන්නේ ඒකයි මේ CID ගේ කොරකොඩද ඇවිල්ලා තියෙනද නිකන් බොරුවට වලර බොරුවට නේ මෝඩ කමද කියලා මං කියන්නේ ඔයකත් අධ්‍යක්ෂවරයා කවුද දන්නේ නැේද ඉදිරියට රණී ලික්වසිංහ මයිද රාජපක්ෂ අපිට කියන්න තියෙන්නේ කරුණා කරලා ලෝකෙ හිනස්සන් නැතුව ආණ්ඩුව බාර දෙන්න කියලා. හේතුව දැන් මේ පේනවනේ. මේ ආණ්ඩුවට අවුරුදු 3 පිරෙන දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව බාර ගන්න සුදුසුයි කියන එක තමයි මේ පෙන්ලා තියෙන්නේ. පැය දෙකකට අධික කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 5 දෙනා අනතුරුව පිටව ගියා. කීත්නවර් මහත්මයව මුදා හැරුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුදැනුම ඇතිව කියන කාරණය සම්බන්ධයෙන් එතුමගෙන් ඒ අදාළ ප්‍රකාශය ලබා ගන්න උත්සාහ කරපු බවක් අපිට පේන්න තිබ්බා. නමුත් ඒ කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා සැලෙන්නතුයි තමන් නිවැරදිව ප්‍රකාශ ලබා දුන්නා. පිටතට පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාගෙන් අද මොනවද ඇහුවේ? මට කරු ජයසූරිය කෝල් එකක් දීලා තියනවලු, අලහ කෝන් කෝල් එකක් දීලා තියනවලු. මට දුන්නයි පස්සේ කෝල් එක කීත් නොය නිදහස් වුණාලු. ඒ ගැන මොකද කියන්නේ කියන්නේ කියලා. ඉතින් ඇත්තද ඒ කතාව? මට මතක නෑ කරු ජයසූරියලා කට්ටිය කතා කරා කියලා. ඉතින් මං ඇහුවා නිදහස් වෙලා යන්නේක වරදක්ද කියලා. මේ රටේ තත්ති තමයි දැනගත්තේ අපි මේ ආණ්ඩුවේ තියෙන දේශපාලන පලි ගැනීමේ ස්වරූපය. ඒක එයාලට ඒක වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. නායකත්වයේ නොදැනගෙන මේවා CID එකෙන් නැහැනේ මගේ ගාවට. මේක දේශපාලන උවමනාවක් ඉටු කිරීමට පාවිච්චි කරනවා. අපිට පුරුදුයි. මේ අදයියේ විතරක් නෙවෙන්නේ. දැන් මගෙන් එකක් ඇහුවා නිලධාරීන්ව විවේචනය කළා ඒ කාලේ පත්තරයක තිබුණාද කියලා. ඉතින් මං කිව්වා ඒක හැමදාම හැම පත්තරේම තියෙන එකක්. පොදුවේ. මට මතකයක් නැහැ. ඒ සවිස්තර වාර්තාවක් ඔබට ඉදිරිපත් කළේ. තවත් විස්තර තියෙනවා රැඳින් සිටින්න අපි විරාමයක් කරන් එන්න.
බෙදවස්වල පාර්ලිමේන්තුවේ ඇතිවන කතාබහ ඊට පස්සේ පාර්ලිමේන්තුවේ තත්ත්වය පිළිබඳව විවිධ මාධ්‍ය හමුවල විවිධ තැන්වල විවිධ මන්ත්‍රීවරු කරන ප්‍රකාශ විශේෂයෙන් ඒකාබද්ධ අය පාර්ලිමේන්තු ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශ කථානායකවරයා සම්බන්ධයෙන් කරපු ඇතැම් ප්‍රකාශ මේ ඔස්සේ දැන් කථානායකවරයාගේ පාර්ශවයේ නිවේදනයකුත් ආවා දැන් කරපු ප්‍රකාශයකුත් ආද පත්තරේ දාලා තියෙනවා ඒ පැත්තෙන් කියන්නේ මෙහෙමයි විෂම පුද්ගල චරිත කීපයක් පාර්ලිමේන්තුවේ කීර්ති නාමය විනාශ කරනවා වසන්ත ලියනගේ ලියන් විෂම පුද්ගල චරිත ඇති පස් දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ කීර්ති නාමය විනාශ කරමින් සිටින්නේ යයි කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කරනවා මෙම පුද්ගල චරිත හැරුණුකොට අන් සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන බවද කථානායකවරයා සඳහන් කරනවා පස් දෙනෙක් ගැන තමයි කතා කරලා තියෙන්නේ දැන් මේ පිළිබඳව සංවාදය යනකොට මේ කා ගැනද ඉලක්ක වෙන්න කියන කාරණාව අමුතුවෙන් ඔබට කිව යුතු නෑ නැද්ද මං අහන්නේ ඊයේත් කාටුන් එක තිබුණා කථානායක ඉන්නවා ඉස්සරහින් ඇන තුනක් දාලා ඇඳලා තිබුණ අවස්ථාවක් තිබුණා කොමාරි පහක් පමණ කියලා කථානායක පාර්ශ්වයෙන් චෝදනා එල්ල කරනවා අනිත් පාර්ශ්වයෙන් විවිධ ප්‍රකාශ පෞගිය වකවානුවේ කරපු ආකාරයත් අපිට දක්නට ලැබුණා අපි යමු එතනින් එහාට අද ලංකාදීප පත්‍රයේ චාරූප වාර්තාව ශිෂ්‍යපාඨයකුත් දාලා තේනවා අර ආණ්ඩු දෙක එකතු වෙලා නැත්නම් පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩු කරන කතන්දරයට දැන් අවුරුදු 3ක් සම්පූර්ණ වුණා නීයේ දවසේදී හිසට සෙවන පිරිනමා පිරුණු තෙවස සැමරුණා එමයි ශිෂ්‍යපාඨේ දාන් යාපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ 3 වෙනි සංවත්සරයේ සමරමින් සියඹල ආණ්ඩුව කොටියාගල දේව්පුද ගම ආදර්ශ ගම්මානය අග්‍රාමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙන අග්‍රාමාත්‍යරය ඇතුළු මැති ඇමතුරුන් දේව්පුද්දගම ආදර්ශ ගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ගම්මානයේ ළමා උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. එෙහිදී අග්‍රාමාත්‍යරය කුඩා දැරියක උන්චිල්ලාවක පැද වූ අවස්ථාවයි ශාන්ත රත්නායක චාරුවපිට නගා තියෙන්නේ. ඔබ දැන් දකිනවා ඒක. යතරේ අග්‍රාමාත්‍යරය එෙහිදී කළ ප්‍රකාශයක් උපුටා ගන්න සූදානම් රත්නපුරයේදී කළ ප්‍රකාශයක් පත්තරේ ලංකාදීපේ. හුස්ම ගන්න අවුරුදු 3ක් ගියා ජනප්‍රිය වැඩ නොකලේ ණය වලින් රට ජනතාවත් ගොඩ ගන්නයි අගමැති රනිල් වික්‍රමසිංහ රත්නපුරේදී කියයි අංජුල මහේකැතුල පිරිසක් වාර්තා කරන්නේ අපි දැක්කා අවුරුදු 3 සම්පූර්ණ වන අවස්ථාවේදී තත්ත්වය අපි එහි වාර්තාවකට යමු මොනරගල සියඹලාණ්ඩුව කොටියාගල ප්‍රදේශයේ දෙවි පුදකම ගම්මානය අද ජනතා අයිතියට පත් කරුණේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි අධිකරණය ස්වාධීන කළා තියෙනවා. දැන් අධිකරණයේ අග්‍රවිෂකාරතුමන්ලා ඔක්කොම ජනාධිපතිටවත් මටවත් වාර්තා කරන්නේ නැහැ. අපිට විරුද්ධවත් තීන්දුව දීලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත අපි හඳුන්ලා දීලා තියෙනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. මෙයා වෙලා තියෙන්නේ. බලන්න මාධ්‍ය නිදහස. අද එක මාධ්‍යවේදියෙක් පිටිපස්සේ සුදු වෑන් ඇවිල්ලා තියෙනවද? දන්නවනම් මට එක්කෙනෙන් නම් කරන්න. එක මාධ්‍යවේදියෙක් මරලා තියෙනවද? ඉතින් අපේ මාධ්‍යවේදීන් කෙලෙහි ගුණ සැලකීම කරලා අපිට හැමදාම කුණු හරපෙන් බයින. එහෙනම් මොකුත් වෙන්නේ නැහැ. මේ කරපු වැඩටි වෙන කියනනම් ඇති. ඉතින් මේ ඔක්කොම හිමින් කරේ. මොකද මේ වැඩ කටයුතු කරන්න නැතුව ඇඟට දැනෙන වැඩ කටයුතු අපිට කරන්න අවස්ථාවක් නැහැ. දැන් විතරයි අර ගැඹුරු වල පුරෝණ එක දකින්නේ. දැන් තමයි පුරෝණ එක දැකලා අපිට මේ නිවාස ඇතිකරන එක ගම්පෙරළිය ක්‍රියාත්මක කරගෙන යන්නේ. අපි මේ වල පිරෙව්වා. ඒත් මං එකක් කියන්න ඕනේ. මේ වලේ වර්ග අඩි 500ක් පුරවල නැහැ. ඒ වර්ග අඩි 500 ඒ වගේම ගැඹුරුයි. ඒක පුරවන්න යන්නේ නැහැ. ඒක ඇතුලේ ඉන්නේ රාජපක්ෂලා. ආපෝ ඒගොල්ලන් ගොඩ ගන්න එපා. අග්‍රාමාත්‍යරයා කළ ප්‍රකාශයේ මේ අතරේ දැන් මේ අවුරුදු 3ක කතන්දරයක් එනවා යහපාල නාණ්ඩුවට. ඒ අතරතුරේදී ඒකාබද්ධය සූදානම් වෙනවා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නට සැප්තැම්බර් මාසේ. ඒ පිළිබඳව ඊයේ දැනුවත් කිරීම කළා උපුටා ගන්නවා දිවයින පත්තරෙන්. ලොකුම ජනගඟ සැප්තැම්බර් 5 වෙනිදා කොළඹට දිනේෂ් කියන්නේ ආණ්ඩු බාලසූරියයි ලිය. ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ලැබුණු සැප්තැම්බර් 5 වෙනිදා කොළඹදී පවත්වන විරෝධතා ව්‍යාපාරය ලංකා ඉතිහාසයේ උද්ඝෝෂණයකට මෙතෙක් සහභාගී නොවූ අති විශාල ජනතා සහභාගීත්වයකින් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ සම්බන්ධ වැඩිදුර අපි අතුල් පිට වාර්තා අතරෙත් ඔබට ඉදිරිපත් කරන්න. මේ අතරේ නවකවාදයේ පිළිබඳව මේ දවස්වල හරි හරියට කතා කරන උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ. ඒ අතරේ මතක් වෙනවා සමහර තැන්වල නවකවාදයේ එහෙවාගේ අවස්ථාවන් ඒ තුළ නැතිවුණු ශාරීරික සහ මානසික පීඩාවන් වරින් වර කතාබහට ලක් කළා. අර පෞගිය වකවානුවේ කතාබහට ලක් වුණා
නිවසක් ඔලියට අරගත්ත ස්ථානයක එතනත් නවකවාදී ලබා දීමේ සිදුවීම් ගණනාවක් ඇති වුණයි කියලා ඔබට මතක ඇති. මේ තත්ත්වයත් එක්ක මේ දවස්වල හරිහරියට ඔට්ටු වෙනවා මේ විජේදාස රාජපක්ෂ මේ නවකවාදී කියන කාරණාවත් එක්ක. ඊයේත් මාධ්‍යාමුවක් තිබුණා නවකවාදයට ලක් වූ සිසුවෙකුත් අරගෙන ඇවිල්ලා තිබුණා. නවකවාදයට බයින් සිසුන් 1352 දෙනෙක් කැම්පස් ඇවිත් නැහැ. ඇමති විජේදාස රාජපක්ෂ කියන්නේ ප්‍රදීප් ප්‍රසන්නයි ලියන් චාරූපයේ ධර්මසේන වැලිපිටිය. නවකවාදයට බයින් 2015-2016 කාලේ ලියාපදිංචි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවු 1352 දෙනෙකු විශ්වවිද්‍යාලවලට ඇවිත් නැහැ. නවකවාදය නිසා මේ වන විට මියගිය ශිෂ්‍ය සංඛ්‍යාව 14ක්. ඉතාම කණගාටුදායක තත්ත්වයක් කියලා ඔහු සඳහන් කරනවා. ඒ අතර තමයි ඔබ ෆොටෝ එක දකින්නේ නවකවාදයට ලක් වූ ශිෂ්‍යයෙකු මාධ්‍යාමුවට කැඳවා තිබූ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඔහු මාධ්‍යයට පෙන්වමින් අදහස් දැක්වූ ආකාරයයි චාරුපේ දක්නට ලැබෙන්නේ. අපි බලමු එම අවස්ථාව කොහොමද කියලා. ඒ රටේ තියෙන දරුණුම පාතාලේ තියෙන විශ්වවිද්‍යාල ඇතුළේ පැහැදිලි ලෙසම නවකවාදී නිසා මිය ගියපු සංඛ්‍යාව 14ක්. පෙරේදා නයිවල උසස් තාක්ෂණික ආයතනයේ කළුතෙන් ආපු ළමයි 5 දෙනෙක් නවකවාදයට විරුද්ධව කතා කරා. 40ක් එකතු වෙලා බිම දාලා පාගලා මේ ස්පිරිතාලේ ඉඳලා ආවේ. මොකද්ද වැරද්ද කරපු නවකවාදී එපයි කිව්වට. රටම විනාශ කරන හොර තක්කඩින්ට තික කියන එක නමක් තමයි පෙරටුගාමි කියලා කියන්නේ. මේ තමයි පෙරටුගාමින්ගේ වැඩ. එක්කෝ අපි රට පාලනය කරන්න ඕන පෙරටුගාමින් ඉවර කරලා එහෙම නැත්නම් මේ පාතාලේට මේ රට පාලනය කරන්න දෙන්න ඕන. ඒගොල්ලෝ ඉතින් රටේ රාජ්‍ය නායකයා අගමැති අධ්‍යාපන ඇමතිලා කිසි කෙනෙකුට විශ්වවිද්‍යාල පරිසරයට යන්න තහනම්. මේගොල්ලන්ගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතන් ඉන්නේ. මම අභියෝග කරන පින් කැටවල එකතු කරලා විශ්වවිද්‍යාලයේ දරුවෙක්ගේ යහපතට වියදම් කරයි කියලා කියනවනම් එන්න මාත් එක්ක පෙන්වන්නේ කිසිම කෙනෙක් කරලා නැහැ. ඌ එකතු කරලා හැන්දාවට ගිහිල්ලා අරක්කු කසිප්පු බොන ඔය මිනිස්සු. බීලා මේ දරුවන්ට වද දෙනවා ගහනවා. දැන් මේ දවස්වල පේරාදීනේ විශ්වවිද්‍යාලේ වහන්න හේතුවයි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය වර්ජනයේ හේතුව 80%ක පැමිණීම බලන් දෙපා කියලා. ඉංජිනේරු පීඨයේ ඉන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාව 1640. 80% සම්පූර්ණ කරලා නැති අය ඉන්නවා 48. ඒ 48 මේක මෙහෙවන 4 දෙනාගේ පැමිණීමේ ප්‍රතිශතය 100%. හැබැයි ඉංජිනේරුවෝ වෙන්න යන්නේ. පෙරටුගාමියෝ තමයි මේක මෙහෙවන්නේ. ළමයි විකුණනවා. එක පෙළපාලියකට ළමයි පාරට බැස්සම ශිෂ්‍ය නායකින්ට කෝටි ගණන් සල්ලි හම්බෙනවා. ශිෂ්‍යෝ මේව මොනවත්වත් දන්නේ නැහැ. මේ වගේ හොරු රැලක්, තක්කඩිය රැලක් තමයි මේ නිදහස් අධ්‍යාපනයේ රකින්න ඕනේ කියලා UGC එකට හැමදාම පෙළපාලිය. දැඩි වාග් ප්‍රහාරයක් කෙළවන අයුරු ඉදක්රට ලැබෙන්නේ. දෙකින් දිගටම මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනවර අමාත්‍යවරයා කතාබහ කරන අයුරු පහුගිය වක්වානුවේම දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. තවදුරටත් නොනවති ඉස්සරහට ඒ වාග් ප්‍රහාරය එළවන අයුරුයි පේන්න තියෙන්නේ. අතුල් පිට වාර්තාවලට යමු. ඩිලාන් පෙරේරා ආණ්ඩුවේ හිටියා. යාපාල නාණ්ඩුව ඊට පස්සේ පහුගිය වක්වානුවේ විශේෂයෙන් පෙබරවාරි 10න් පස්සේ එළියට බැස්සා. දැන් ඕ කියන කතා අද දිවයින පුටා ගන්න. ඇලෝසියස්ගෙන් සල්ලි ගත් අය හෙලි කරන්න තොරතුරු පනතට බැරි වුණා. ඩිලාන් පෙරේරා කියන්නේ බැඳුම් කර මගඩිය ජනතාව අමතක කරවන්න ආණ්ඩුව මාතෘකා මවනෝ කියලත් ඔහු තවදුරටත් සඳහන් කිරීමක් කරන අයුරුයි මේ ඔබ දකින්. ඔබට ගතේ ඒ දිවයින පත්තරේ. මේ අතරේ ඒකාබද්ධයේ සෙට් එක සෙට් වෙලා ඉන්නවා සැප්තැම්බර් මාසයේ විරෝධතාවයකට උද්ඝෝෂණයකට මෙරට ලොකුම ජනගඟ එදාට කොළඹට කැඳවනවා කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් පිඹුරුපත් සකසන අයුරු මේ දවස්වල පේන්න තියෙනවා. ඒ ගැන ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු කාරණා මං කිව්ව ඔබට ඇතුළු පිටු වාර්තා අතරේ තියෙනවා කියලා. ආණ්ඩුව ජනමතයට පිටුපාගත් තීන්දුව తీරන නිසා රට අවුල් ජාලාවක් වෙලා. දිනේෂ් ගුණවර්ධනයි කියන්නේ නාලක සංජීව ලියන්නේ වංචාව දූෂණයට එරෙහිව ජනතාව සමග පාරට බහිනෝ මාචාර්ය ජීඑල් පේරිස් එහෙම කියනවා. දිනේෂ්ගේ කතාව මෙහෙමයි. වත්මන් ආණ්ඩුව ජනමතයට පිටුපාගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුව తీරන නිසා පසුගිය වසර 3 තුල රට තුල ආර්ථික සමාජීය හා දේශපාලනික අවුල් ජාලාවක් නිර්මාණය වූව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ කියනවා. විවිධ කාරණා අතර තවත් දේශපාලන කාරණාවකට යමු අතුල් පිට වාර්තාවලින්. SB දිසානායක කියපු කතාවක් හිටපු ජනාධිපතිනිය ගැනයි ඇමති දුමින්ද දිසානායක ගැනයි. චන්ද්‍රිකාටයි දුමින්දටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයට ගැට ගහන්න දෙන්නේ නැහැ. ජයන්ත සමරකෝන් ලියන්. තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන බවත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි කණ්ඩායමත් එළියට ගැනීම තම එකම අරමුණ බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක පෙරේදා කියනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාටත් ඇමති දුමින්ද දිසානායකටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එජාපයට ගැටගැසීමට කිසිසේත් ඉඩ නොදෙන බවද පුංචි බරැල්ලේ පැවති මාධ්‍ය අමුකදී සඳහන් කිරීමක් කළා තියෙනවා. තවත් ඇතුල් පිට වාර්තා තියෙනවා. දේශපාලන නෝන කාරණා ගණනාවක් එක්ක බලාපොරොත්තු වන්න විරාමයකින් අනතුරු. ඇතුල්පිට වාර්තාවලට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. දරුවන් පිළිබඳව ඉතාම අවධානයෙන් අවධියෙන් සිටිය යුතු වෙනවා. දෙමාපියන් වැඩිහිටියන් ඒ අතරේ අතින් පවා දරුවන්ට ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාවන් නතර කරන්න ඕනේ. මේ ඇතුල්පිට වාර්තාව. සිව්හැවිරිදි දරුවා ජනේලයක බැඳ දසවද දීලා මව අත්අඩංගුවට. ඒ විදිහටයි අද ලංකාදීප පත්‍රයේ වාර්තා කරන්නේ. අත ගැට ගහලා තියෙනවා අර පේනවා ජනේලයක. එහෙම ක්‍රූරත්වයට පත් කිරීමක් පිළිබඳවයි තොරතුරු වාර්තාවන්. දරුවන් පිළිබඳව නිති අවධානයෙන් අවදියෙන් නිමු. අවට වටපිටාවේ දරුවන් දෙස පවා. ඒ අතරේ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසියට පහර දීම. අද ලංකාදීප ඇතුල්පිට වාර්තාවක්. රිමාන්ඩ් භාරයේ සිටි අලව්ව ප්‍රාදේශ සභා මන්ත්‍රී මාංචු පිටින්ම පැන ගිහින් හෝමාගම ප්‍රියන්ත ඇතුළු පිරිසක් ලියන් අධිවේගී මාර්ගයේ කඩුවෙල කොතලාවල පිවිසුම් දොරටුවේ රාජකාරී පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධව අලව්ව ප්‍රාදේශීය සභාවේ පොත්ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු එම මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් පැමිණ තුරු නවගමුව පොලිසියේ නිලධාරියෙකු යටතේ රෝහලේ සිටියදී පොලිස් ග්‍රහණයෙන් මිදී මාංචු පිටින්ම පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කිරීමක් කරනවා. වෙච්ච සිද්ධිය මාංචු පිටින්ම පලා ගිහිල්ලා තියෙනවා කියලා තමයි පත්තරේ වාර්තාවේ දක්නට ලැබෙන්නේ. අපි අවධානය යොමු කරමු කාලගුණය සම්බන්ධයෙන්. වැසි සුළං ඉදිරි දින බලත් වාර්තාව ඩයනා උදයන්ගණීගෙන් පළාත් කීපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වයේ ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. විශේෂයෙන් මධ්‍යම සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයේ කියනවා. වයඹ සහ දකුණු පළාත්වලත් කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බවද ඔහු ප්‍රකාශ කරනවා. සුළං තත්ත්වය ගැනත් කියන්නද කාලගුණය ගැන නම් නිති අවධානයෙන් ඉන්න. එමෙන්ම මධ්‍යම වයඹ උතුරු මැද නැගෙනහිර දකුණ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් විටින් විට 50 කිලෝමීටර 50-60 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඔබේ අවධානය සඳහායි. කාලගුණ තත්ත්වය වෙනස් වීමත් එක්ක ඇති වුණුත් අවස්ථාවන් මේ පස්කන්දක් කඩා වැටි. හැටන් කොළඹ ප්‍රධාන පාරේ රථවාහන ධාවනය ඇන හිටි. හැටන් මනුර ලියන්නේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ප්‍රදේශයක පස්කන්දක් නායෑමෙන් එම මාර්ගයේ මුළුමනින්ම අවහිර වී තිබෙනවා. ඊයේ උදේ 9:30ට පමණ මෙම පස්කන්ද මෙසේ මාර්ගයට කඩා වැටීමත් සමග එම මාර්ගයේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇනහිටලා තියෙනවා. ඒ අතරේ හැටන් කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැහැලා. වාර්තා කරන්නේ නුවරඑළියේ නාලක. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කොයිල්බත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමකට ලක් වී ඇති බව වටවල පොලිසිය සඳහන් කරනවා. මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාවත් සමග එම ස්ථාන පෙරේද අලුයම සිට ගිලා බැසීමට ලක් වී ඇති බව වටවල පොලිසිය සඳහන් කරනවා. අන්න ෆොටෝ එකකුත් ගාලා දාලා තිනවා පාරේ හැටි. හොඳයි, ඊළඟට අද දිවයින පන්සල අතිරේකයටයි අවධානය යොමු කරන්නේ. බලන්න දාලා තියෙන ශිෂ්‍ය පාඨය. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීමේ ඇත්ත නැත්ත. කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂාංශයේ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින් හිම්පාණන් වහන්සේගේ කාරණාවක් විදිහටයි මේ දිවයින වාර්තාව අරගෙන එන්නේ. විග්‍රහයක් විදිහටයි උන්වහන්සේගේ. මේ අතරේ පූජෝමල්පේ සෝභිත හාමුදුරුවන් වහන්සේ ඊයේ දවසේදී සිදු කරන අනාවරණයක් පිළිබඳව
නැත්නම් තොරතුරු දැක්වීමක් පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්න ගත්තා. බෞද්ධාගම පිළිබඳවයි බුදුදහමේ සුරක්ෂිතතාවය පිළිබඳවයි අවධාරණය කෙරෙන්නේ ඇතැම් අවස්ථාවන්හිදී ගැටලු තැන් නැතිවිය හැකි බවට ඇතිකල හැකි බවට සඳහන් කරමින් අපි සවිස්තර වාර්තාව දැන් බලමු. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන්ුත් ජාතික සංහිඳිය හා ජාතික ඒකාපත්‍යතා කාර්යාලය මගින් නිෂ්පාදනය කෙරෙන මෙම නාට්‍ය මාලාව නම් කර ඇත්තේ කණේ පහර නමින්. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරන්නේ එමගින් බුදුදහම අපහාසයට ලක් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවයි. අදාළ කාර්යාලය මගින් ක්‍රියාත්මක වන නිල වෙබ් අඩවියේ බුදුදහමට අපහාස වන ආකාරයෙන් නිෂ්පාදනය වන එම ගුවන්විදුලි නාට්‍යවල නම් සඳහන් කර ඇති බවද උන්වහන්සේ කියා සිටියා. මේ වැඩසටහන යටතේ නාට්‍ය නිෂ්පාදනයක් කරලා තියෙනවා නාට්‍ය 10ක්. මේ නාට්‍යය ප්‍රචාරය කරවන්නේ රජයේ ගුවන්විදුලි සේවාව මගින්. නාට්‍යවලට නම් තියලා තියෙනවා නිහොං සැප ලැබේවා, නිවන් සැප ලැබේවා කියන එක විකෘති කරලා ඒක උපහාසයට ලක් කිරීමක් යෙදීම. අනිත් එක තරුවන් සරණයි, තෙරුවන් සරණයි කියන ආශිර්වාද පූර්වක පාඨය විකෘති කරලා තවත් නාට්‍යයක් නිර්වස්ත්‍රං පරමං සුඛං කිය, නිබ්බාණං පරමං සුඛං කියන ධර්ම පාඨය. නිර්වස්ත්‍රං පරමං සුඛං, ඒකේ තේරුම නියුඩිටි ඉස් ද ග්‍රේට් පොලිසි කියලා. ඒ කියන්නේ නිර්වස්ත්‍ර භාවය හොඳම සංකල්ප. මේකේ බලාපොරොත්තු එකක් තමයි බුදුදහම උපහාසයට අපහාසයට ලක් කිරීම. මේ කියන සංවිධානය රාජ්‍ය සංවිධානය. මේ සංවිධානයේ සභාපතිත්වය දරන්නේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. එතුමියගේ අනුග්‍රහයෙන්, එතුමියගේ අනුශාසනා පරිදි තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි රජයෙන් අහනවා බුද්ධාගම ආරක්ෂාකට පෝෂණය කිරීම සඳහා ප්‍රතිඥා දී තිබෙන ආණ්ඩුවක් යටතේ සිදුවෙන මේ දේ කිනම් පරමාර්ථයක් මුල් කරගත්ත එකක්ද? රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන කරනු ලබන මේ අපචාරය වහාම නතර කළ යුතුයි. එසේ නොවන්නේ නම් රජයට බරපතල ප්‍රතිවිපාක ලබන්න සිදුවෙනවා. මේ අතර හිටපු ජනාධිපතිනියගේ සංහිඳියා වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පළ කළේ මෙවන් අදහසක්. ඔය චන්ද්‍රිකා මැතිනිගේ සංහිඳියාව මොකද්ද? විදේශගත රාජ්‍ය නොවන සංවිධාන වලින් ඒගොල්ල මුදල් ගන්නවා. ඒ මුදල් පිටරට බැංකුවල දානවා. ඒවන් යැපෙන්නේ බම්බුවද? අපිට සංහිඳියාව, සංහිඳියාව ඉල්ලන්න ඕන ඒගොල්ල, අපි නෙමෙයි. සංහිඳියාව හැමදාම තිබුණ හැමදාම තියෙනවා. ඕක තමයි කියන්නේ තනතුරයි මුදලයි ඕනුනාම කරන්න නැති ඕන මගඩියක් නැහැ. දැන් මේ මිනිස්සයා සී විකල්ලලා රැට හොදට වැටෙන්න ගහනවා. දැන් පිස්සු, අපි හිටපු නායිකාව හැටියට අනාගතේ මැරෙන්න ඉස්සෙල්ලා අංගොඩ ගෙනියන්න වෙයි. ඒ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පල කළ අදහස් ඊට කලින් හුජෝමල්පේ සෝභිත හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශයන් ඔබ දැක්කා. ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ අතර විදේශ වාර්තා සඳහා අද විදේශ කාරණා ගණනාවක් එක්ක දිවයින විදේශ පිටුවයි මේ තෝරාගත්. චීනය ඇමරිකාවට පහර දීමේ සූදානමක්. පෙන්ටගනිය කොංග්‍රස් මණ්ඩලයට අනතුරු අංගවයි. චීනය ඇමරිකාවට පහර දීම සඳහා සූදානම් වන බවට පෙන්ටගනිය විශේෂ වාර්තාවක් මගින් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා යැවීම සඳහා ඇති හැකියාවක් වර්ධනය කර ගනිමින් සිටින බවද එම වාර්තාවේ සඳහන් වෙනවා කියලයි මේකේ නම් දාලා තියෙන්නේ. කේරළයේ ගං වතුරෙන් මියගිය ගණන 164ට නැගී. ඔබ දන්නවා ඉන්දියාවේ ගං වතුර තත්ත්වය 164ක් මිය ගිහිල්ලා. ඒ අතරේ පාකිස්තානු ජනාධිපතිවරණය සැප්තැම්බර් 4 වෙනිදා පවත්වන්නට දින නියම කරලා තියෙනවා. ඒ අතරේ තුර්කියට එරෙහි ඇමරිකානු සම්බාධක තවත් දැඩි වෙලා ඇමරිකා එක්සත් ජනපදය විසින් තුර්කිය වෙත පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි කරන බවට තර්ජනය කර තිබෙනවා. මීළඟට තවත් වාර්තාවක් තියෙනවා. පහළම පිනෝවාහි මොරොන්ජි පාලමේ අනතුරින් අතුරුදන් වූවන් සොයා දිගටම මෙහෙයෝ. ඔබ දන්නවා ඒ පාලම කැඩී බිඳී ගොස් තිබුණු ආකාරයනේ. අතුරුදන් වූවන් සොයා තාමත් මෙහෙයුම් කියලා මේ පත්තරේ මුද්‍රණය වන අවස්ථාවේ වාර්තාවයි දාලා තියෙන්නේ. ක්‍රීඩා උල්ලක් ආරම්භ වෙනවා. ආසියානු ක්‍රීඩා උල්ලේ සමාරම්භය අද. රටවල් 45කින් ක්‍රීඩකයෝ දසදහසක් ඇති කසුන් රණවීර අයිලියන්. 18 වෙනි ආසියානු ක්‍රීඩා උල්ලේ සමාරම්භය අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී තා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වෙනවා. අද සිට සැප්තැම්බර් 2 වෙනිදා දක්වා තරගාවලිය ජකර්තා නුවර සහ තවත් නගර දෙකක් අතර පැවැත්වීමට නියමිතයි. ඊළඟට ලසිත් මාලිංගට නැවත ජාතික කණ්ඩායමේ දොරටු විවර වේවිද? මේ සුපිරි වේග පන්දු යවන්නාගේ හැකියාවන් දැන් අර මේ පැවැත්වීමට නියමිතව තිබෙන කණ්ඩායම් තරගාවලියේදී බලාගන්න පුළුවන්කම ලැබෙයිද? ලසිත් මාලිංග මහනුවර පිළට
වාර්තා කරන්නේ රොෂාන් ගුණරත්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන 2020 ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. මේ මාසේ 21 වෙනිදා ආරම්භ වන තරගාවලියේ සැප්තැම්බර් 2 වෙනිදා දක්වා කොළඹ ආර් ප්‍රේමදාස, රංගිර දඹුල්ල සහ පල්ලකැල යන ක්‍රීඩාංගවලදී පැවැත්වෙනවා. දිවා සහ රාත්‍රී ලෙස දිනකට තරඟ දෙකක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු යොදා තිබෙනවා. මේ අතරේ මෙම 2020 ලීග් ක්‍රිකට් තරගාවලියට නම් නොකරපු දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් කීප දෙනෙක් ගැන මේ දවස්වල කතාවක් යනවා. විශේෂයෙන්ම සචිත්‍ර සේනානායක, එතකොට චාමර කපුගෙදර, නුවන් කුලසේකර, මිලින්ද සිරිවර්ධන ඇතුළු කණ්ඩායමක් ගැන මේ දවස්වල කතාබහට ලක් වෙනවා. ඔවුන් තමන්ගේ හැකියාවන් පෙන්වපු අය. අපි මේ වාර්තාව බලමු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් පන්දු ආර 20 ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට සැප්තැම්බර් මාස 2 වනදා දක්වා පැවැත්වෙන බව අනාවරණය වුණේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මෙම තරගාවලියට කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යනුවෙන් කණ්ඩායම් හතරක් එක්වනවා. කොළඹ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවැති අතර දඹුල්ල කණ්ඩායම මෙහෙවන්නේ තිසර පෙරේරායි. සුරංග ලක්මාල් ගල්ල කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මහනුවර කණ්ඩායම මෙහෙවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පිරිනම ඇති අතර ලසිත් මාලිංග ඇතුළත් වන්නේද මහනුවර කණ්ඩායමටයි. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය සහ පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් කොන්ත්‍රාත්ගත දේශීය ක්‍රිකට් ක්‍රීඩකින් හා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ක්‍රීඩකින් ඇතුළුව මෙවර තරගාවලියට එක්වන මුළු ක්‍රීඩකින් සංඛ්‍යාව 84ක්. කෙසේ නමුත් මෙම ක්‍රීඩකින් අතරට චාමර කපුගෙදර, සීකුගේ ප්‍රසන්න, දිලිෂාන් මුණවීර, සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, නුවන් කුලසේකර වැනි ක්‍රීඩකින් ඇතුළත් ව නැහැ. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජාතික තේරීම් ප්‍රතිපත්තිය තේරුම් ගැනීම තමාටද ඉතා පහසු බවයි. තරුණ ක්‍රීඩකින්ට අත්දැකීම් ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨයින්ගේ පළපුරුද්ද අවශ්‍ය බවද මහේල පෙන්වා දෙනවා. කෙසේ නමුත් මෙවර SLC පන්දු ආර 20 පළාත් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකින් නොසලකා හැරීම තුළින් පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ තවත් අඳබාල ක්‍රියාපිළිවෙතක් නොවේද? ඒ ප්‍රශ්නාර්ථය අපිට බලධාරීන් හම්බුවේ තියන්නට වෙනවනේ. මේ ක්‍රිකට් තරගාවලියට ඔවුන් සහභාගී නොවන්නේ කුමන කාරණාවක් නිසාද? ප්‍රශ්නාර්ථයක් නිතැතින්ම පැන නගිනවා. අපි විරාමයක් කරන් යමු. කාටුන් පෙළටයි සූදානම් වෙන්නේ. අර නවක සිසුන්ට පණිවිඩයක් දුන්නා උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ. නවක වදය දෙන්න ආවොත් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට මොකද්ද ප්‍රතිචාරයක් දක්වන්න කියලා. මෙන්න ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. ස්ථානය රුහුණු විශ්වවිද්‍යාලය. නවක සිසුවෙක් ඇවිල්ලා විජේදාසට කියන්නේ මෙහෙමයි. සර් කිව්ව නිසා මම කන පැලෙන්නම දුන්නා. උම් මගේ අත මුලින්ම ගලවගත්තනේ. අර අත නෑ. ඊළඟට ලංකාදීපයේ තිලකගේ තුන්මංසල කවිය දැන් උපුටා ගන්නවා. වර්ජන සතා බල පෙන්වන විලස හිතා ජනතාවට කරයි උවදුරු දරුණු ඉතා. කොහොම වුණත් මේ ගොරහැඬි පුදුම සතා වනසා දැමිය යුතු ජනතා සෝය පතා. මේ ගොරහැඬි පුදුම සතා කියලායි කතා කරලා තියෙන්නේ වර්ජන පිළිබඳව. ඒ අතරේ මේක කවියක් අනුරාධගේ ඕකයි තත්ත්වේ. උපුටා ගැනීම දිවයිනෙන් වර්ජන කළත් අඩුවන්නේ නැහැ දඩය. ඒ ගරු නිමල් සිරිපාලගේ රණ හඬය. නිදිමත කොහෙද නෑ කඩියා වගේ වැඩය. බඩ හොල්ලා වචන පිට වෙන විට හැඩය. එතකොට හරි හැඩයිලු. ලංකාදීපයේ පංකජ රවීන්ද්‍රගේ සරදම් මෙන්. ස්වාධීන වෙන්න බයයි වගේ ඒකනේ කමිටුවක් දැම්මේ. ස්වාධීන වෙනවා කියලා ලොක්කුවට කිව්වා. එක පාට කමිටුවක් දැම්ම. කවියකුත් දීලා තියෙනවා තලන්ගේ අනේද කියන්නේ. ඉන්නට විපක්ෂයේ නායක පුටුව උඩ වෑයම් කළත් ගුණවර්ධන බොරුළු ගොඩ. ඒකට නොදෙයි සිරිසේනගේ රජයේ ඉඩ. රෝදේ ඔහුගේ මලකඩකයි නැතුව වැඩ. රෝදේනේ සංකේතයේ දිනේෂ් ගුණවර්ධනගේ වැඩ නැතුව මලකඩ කනවලු. ලංකාදීපයේ තලන්ගේ ඒතුමා මෙන්. ඒතුමා සහ සිරා අතර දෙබස්. ඒතුමා කියනවා ඌව පළාත් සභාවේ කස්ටිය රුසියාවේ ට්‍රිප් එකක් යන්න හදනවලු.
කපාට සිරා පැනලා කියනවා. සල්ලි වකාරෙට තියෙන බස්නාහිර පළාත් සභාවේ අපේ ලොක්කා ඕක දැනගත්තොත් කස්තියම පටවගෙන ලෝකෙ වටේ ආයි නේද සර් කියලා යාන. මාර සල්ලියක් තියෙනවලුනේ බස්නාහිර පළාත් සභාවේ. දිවයින පත්තරේ උදේ විමලසිරිගේ පුරසාර. මෙන්න ඒකටම හරියන එකක්. අපේ ඉසුරු වේදම් කරන්න ගියාම ආයි නේ සුද්ධ වගේ නේද පුරන්. ඒකනේ නමත් ඉසුරුනේ. නමත් ඉසුරු. මේ දිවයින සුමුතිපාල ජෝතිපාලගෙන් සමයන්. ෂෙහන් සේමසිංහ කියනවා ෆ්‍රී ටිකට් 800න් ක්‍රිකට් ආයතනයට 140ක් පාඩුවයි කියලා. වාසු කියයිද බං ඒකත් ෆයිසර්ගෙන් ණය කරගන්න කියලා? වාසු එහෙම කියයිද? එයාතරේ තෙවසරක් සම්පූර්ණ වීම. ලංකාදීපයේ දාසගේ කාට උන් එක මෙන්න. දෙන්න අතරේ මැද්දෙන් පේනව නේද තුන්වෙනි වසරක සංකේතය? එයාතරේ ඉලක්ක තියෙන්නේ දෙන්නගේ දෙතැනකද? දෙපැත්ත හැරිලාද ඉලක්ක ගන්න? ඒ අතරේ ඊතලය එක්කෙනෙක් ළඟ දුන්න තවත් එක්කෙනෙක් ළඟ. දෙකද? මේ ලංකාදීපයේ දාසහපලානගේ ස්වාරිස්. ස්වාරිස් යනකොට ගහලා තියෙනවා පෝස්ටර් බැනර්. බැනර් එක ගහලා තියෙනවා තුන් වසරක මහා මෙහෙවර කියලා. ඒ අතර එකපාරටම පත්තරේ ආරම්භ කරනවා ස්වාරිස්. ඩොලරය 161.754ට නැගී. ඩොලරය ඉහළ නැගපු හැටි. අවසානයේ ගන්න හදන්නේ දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකේ. අගමැතිද මන්දා සංකේතවත් කරලා තියෙන්නේ ඇවිත් කියනවා අපි 20යි 20 වන විට ණයවල ටිකෙන් ටික වහලා 70%ට අඩු කරනවා බං ණයවල වහන කර්තාවක් කියන්නේ. වික්‍රමසිංහගේ අංකල් අහනවා අපිවත් දාලද සර් වහන්නේ කියලා. අපි හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්.